हाय बंधुरा मी अभिनव यूट्यूब चॅनल आहे. आम्हाला सबस्क्राईब करणे होतं, सबस्क्राईब करा. सबस्क्राईब करू तर मंदान व्हिडिओ कुठले व्हिडिओ स्क्रीनिंग रेन इथपर्यंत अत्रम मेक अत्रम असुविधा आरांचे अगेम अत्रम मेक अत्रम गुणे श्रीलंका महाबँक ऑक्टोबर 10 अत्ता ईए दिने तमा मेर असीम तिब्बे अत्र गत्तो मेक मॉन्टर बोर्ड ऑफ सेंट्रल बैंक तमा अत्रम तिब्बे इथपर्यंत स्टँडर्ड डिपॉझिट फॅसिलिटी रेट काय स्टँडर्ड लेंडिंग फॅसिलिटी रेट काय තියෙන තත්ත්වයෙන් පරතාගෙන යන්න කැමති වුණා. ඒ කියන්නේ 7.8. ඒ කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඕගොල්ලන්ට කලින් වීඩියෝ එක දැම්ම ෆික්ස් ඩිපොසිට් රේට් ඇත්තටම වැඩි වෙයි කියලා පොඩ්ඩක් සතියක් විතර පහු වෙලා. නමුත් ඒක ඇත්තටම දැන් ක්‍රියාත්මක වෙන්නේ නැති වෙන පාටයි. මොකද ආයෙත් මීටින් එකක් තියලා මේ ඩිසිෂන් එකට ඇත්තටම ඇවිල්ලා තියෙනවා. ඒ අනුව අර කිව්වා වගේ අය සමාහයට තමයි එනම් මාස 3ක්වත් අනිවාර්යෙන් යන්න ඩිසెంబර්වත් වෙනකල් අනිවාර්යෙන් යන්න මේ. මොකද ලොකු ලෝන් එකක් ලංකාවට එන්න යනවා. එතකොට ඒක ඇත්තටම කොහොම වියදම් වෙයිද දන්නේ නැහැ. ඊට පස්සේ ඒ ලෝන් එකේ වාරික ගෙවන්න සල්ලි ආයෙත් يعني මහා බැංකුවෙන් ඊට පස්සේ රජයේ මගින් ආයෙ ඒක ලංකාවේ තියෙන බැංකුවලට ඕඩර්ස් දෙනවනේ. එතකොට ලංකාවේ තියෙන බැංකුවල සල්ලි නැහැ. මොකද ෆික්ස් ඩිපොසිට් දැන් කවුරුත් දාන්නේ නැහැ. ඒක නිසා සල්ලි ගන්න ෆික්ස් ඩිපොසිට් රේට් වැඩි කරයි. තව හැබැයි කාලයක් යයි. නමුත් ඇත්තටම කාලයක් යයි, ලොකු කාලයක්. මොකද දැන් තියෙන තත්ත්වය අනුව එහෙම කරන්න. මොකද මේකට ප්‍රධානම හේතුව වන්නේ මේගොල්ලෝ හිතන් හිටියා 2019 එක මුලදී වගේ එක අඩු කරානේ ලෝන් රේට් එක. එතකොට ප්‍රයිවට් සෙක්ටර් එකේ ලෝන් කට්ටේ ගණයි කියලා ගන්න පුළුවන් මේකෙන්. කියන්නේ නැත්තම් ඔය නව ආයෝජන කියන්නේ මිනිස්සු සල්ලි දැන් පොලී දාලා ඉන්න බලන්නේ. පොලින් ජීවත් වෙන්න එමනේ නව ආයෝජනයෙන් මිනිස්සු ණය අරගෙන කරයි කියලා. නමුත් බැංකුවෙනුතේ ලෝන් රේට් ඇත්තටම අඩු කරේ නැහැ. ඒක නිසා ලොකුර ණය බෙදිලා ගියේ නැහැ. ඒක නිසා තමයි තවත් මේ වගේ තත්ත්වයක තියාගෙන යන්න කියලා මේගොල්ලෝ හිතන්නේ. ඒක 107යි ඩිපොසිට් රේට් එක, 108යි ලෙන්ඩින් ෆැසිලිටි රේට් එක. හරි. ඒ වගේ තමයි මේගොල්ලෝ තියාගෙන යන්නේ. ඒතර බැංකුවලට තෝය ගානම තමයි තියාගෙන යන්න මේ. හරි. අර ලොකු ණයක් එන්න තින්නද සමහර විට ඩොලර් රේට් එක අඩු වීමේ සම්භාවිතාවකත් තියෙනවා. 179 180 වගේ ආවනේ. දැන් 178ට තියෙනවා. ඒකෙන්ද අඩු වීමේ සම්භාවිතාවයකුත් තියෙනවා ලෝන් එකත් එක්ක. හරි. ඕවා එකපාරට අප්‍රූව් වෙන එක يعني දැන් මේ ඡන්ද ළඟයිනේ. ඒ වගේ සමහරට ওই ඡන්දෙට ওই විදිහෙන් කරන්න තමයි ওই ලෝන් එක අප්‍රූව් වෙලා දැන් එන්නේ. US නෙවෙයි UK වලින් එන්නේ. ඒක නිසා ඔක සමහර මුළු ඔක්කොම සමහර වියදම් කරන්න පුළුවන් වෙන්න පුළුවන් මුළු ඡන්දෙට. ඒතර තමයි සල්ලි නැති වෙන්නේ රජයට. හරිද? ඒතර ගත්තොත් මේ ආදායම් බෙදීම් විෂමතාවය නැත්තම් මේ ලෝන් රේට් එක ලෝන්ස් ගියේ නැති හින්දා තමයි මේකේ ප්‍රශ්නේ වුනේ. බැංකු අඩු කරෙත් නැහැ. කවුරුත් ගත්තෙත් නැහැ ඒකේ හින්දා මිනිස්සු ආයෝජනය කරෙත් නැහැ ඒ වගේ දේවල් වෙන. නමුත් මේ දේවල් ඇත්තටම වෙනස් වෙයි. හැබැයි අර කිව්වාගේ ෆික්ස් ඩිපොසිට් රේට් මේ ගානම පවතී අනිවාර්යෙන් මාස 2-3 අනිවාර්යෙන් යනකල්. ඒක නිසා දැනට තියෙන හොඳම වැඩේ මාස 3 තැන්පතු දාන එක. ඒක තමයි බෙස්ම thing මේ කාලේ හැටියට කරන්න පුළුවන්. හරි. දෙසැම්බර් ජනවාරි විද්දී ඕක වෙනසක් අනිවාර්යෙන් අපිට බලාපොරොත්තු වෙනවා. මාස 6න් ආයට කොහොමද මේ ඉඳලා මාස 6ක් කියන ඔක දෙසැම්බර් තමයි අතරම ඔකේ පීක් එක අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ලොකු ගානකින් නැගින්න හැකියාවක් තියෙනවා. හරි. එහෙනම් නැවත වීඩියෝ එකකින් නැවත හමු වෙමු.